මට එක දෙයක් කියන්න පුළුවන් ලබන මාසේ වෙනකොට හාල් මිල මීට වඩා අඩු වෙනවා දැන් දැන් මේ ලබන සතියේ ඉඳලාම වගේ සහල් මිලේ අඩුවීමක් ඇති වෙයි කියලා තමයි මට කියන්න තියෙන්නේ මොකද මම මේ ප්‍රදේශ වලින් එන කෙනෙක් විදියට දන්නවා දැන් ගෝවින්ගේ අස්වැන්න එන්න පටන් අරගෙන තියෙනවා මේක මාර්තු මාසේ මැද විතර වෙනකොට ගොයන් කැපෙන්න පටන් ගන්න මාර්තු අග වෙනකොට අපේ පැතිවලත් ගොයන් කැපෙන්න පටන් ගන්නවා කොහොම වුණත් සිංහල අවුරුද්ද වෙනකොට අද තියෙනවට වඩා අඩු මිලකට ජනතාවට හාල් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. ඒ කියන්නේ මගාවට අවශ්‍ය නැහැ. ඉතින් පෑවුමක් තියෙනකොට එහෙම ප්‍රශ්න තියෙනවා. මේ හුද එක එක තැන්වලට එක එක විදියට සමහර ප්‍රදේශවලට ගැටලුවක් නැහැ. මේ සමහර ප්‍රදේශවලට ප්‍රශ්න තියෙනවා. ඉතින් වැස්සක් එයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. නැද අපි කැමති තවත් ඊට වඩා වැඩියෙන් දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් රජයේ සේවකයන්ටත් 5000ක් දෙනෝනේ මාසෙට වැඩි කරලා. පෞද්ගලික අංශයේ සේවකයන්ටත් 5000ක් දෙනවා. ඉතින් මේ රටට බත සපයන රටට අවශ්‍ය ආහාර ටික සපයන ගොවියට මීට වැඩි යමක් දෙන්න පුළුවන් නම් හොඳයි. මම ඒක පෞද්ගලිකවම මම දන්න දේ ටිකක් මේ අපි මේ ප්‍රදේශවලට යන අය විදියට මේ බඩු මිලේ කෙනගේ ඒ අයටත් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ රටට බත සපයන කෑම ටික සපයන ගොවියට මීට වඩා යමක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නමුත් රටේ තියෙන තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් සැලකිල්ලට අරගෙන තමයි මේ වන්දි මුදලක් ඉදින් ලබා දෙන්න කටයුතු කරන්නේ. විදුලි අර්බුදය සම්බන්ධව මට කියන්න තියෙන ඇත්තටම විදුලි අර්බුදය අපි ඕනවට වැඩිය මේක එළියට දැම්මා කියන එක තමයි මගේ මතය. ඒ කියන්නේ ඉංජිනේරු සංගම් විවිධ අය අදහස් ඉදිරිපත් කරන්න ගත්තා. ඉතින් මං හිතන ආණ්ඩුව පැත්තෙන් වුණත් පොඩි අඩුපාඩුවක් වුණා මේ අපි ඒක විවිධ මත ඉදිරිපත් කරේ නැතුව එක මතයකින් හිටියනම් දැන් මේ ගත්තු තීන්දුව මුලින් අරගෙන හිටියනම් මේ ප්‍රශ්නය ගැන කතා කරන්න මාතෘකාවක් නැති වෙනවා. දැනට දැන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා ඛණ්ඩව විදුලි බලය ලබා දෙන්න ජනාධිපතිතුමාගේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. ඒ මොකද නියඟයක් තිබුණත් වතුර වල අඩුවක් තිබුණත් ඉන්ධන භාවිතයෙන් මේක පාවිච්චි කරත් ඛණ්ඩව ඉන්ධන ලබා දෙන්න කියන යෝජනාව ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයේ අපි ඒක පිළිගත්තා. දැන් ඉදිරියේදී ජනතාවට විදුලි බලය ලබා දෙන කැපීමකින් තොරව ලබා දෙන්න පුළුවන් බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක මම කියන්න කැමතියි. ඊට එහා ගිය තව කාර්යයක් පිළිබඳව මම මේ කැබිනට් මණ්ඩලයේ අවස්ථා ගන්නවා කියලා යෝජනා කරා. අපි ඒකම දැන් විදුලි බලාගාර අලුතෙන් එකක්වත් හදලත් නැහැ මේ අවුරුදු 6ක් 7ක් විතර 8ක් ඇතුළතම. විදුලි බලාගාර හදලත් නැහැ. ඒ වගේම වෙනත් විදුලිය ලබා ගන්න ක්‍රමවේදවලට ගිහිල්ලත් නැහැ. ඒ නිසා තමයි මේ අර්බුදයේ මේ තරමටම ඇවිල්ලා තියෙන්නේ. නියඟිකුත් තියෙන වෙලාවේ, ඉන්ධන ප්‍රශ්නිකුත් තියෙන වෙලාවේ රටේ ජනතාවට අපි මේ ඒ ඉල්ලීමක් කළ යුතු වෙනවා, ඒ අය දැනුවත් කළ යුතු වෙනවා අර පිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කිරීම පිළිබඳ. ඒ වගේ මේ ආදර්ශය අපිම ලබා දෙන්න ඕනේ. දැන් මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා මේ අමාත්‍යාංශයේ විදුලි බිල අඩු කිරීම සඳහා ගන්න තියෙන සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න කියලා. අනවශ්‍ය විදුලි පහන් නිමා දමමින් මේ භාවි සමීකරණ යන්ත්‍ර යම් මට්ටමක අවම භාවිතයට යොදා ගනිමින් කටයුතු කරන්න කියලා කිව්වේ. ඒ වගේම රජයේ අනිත් සියලු රාජ්‍ය කාර්යාල විශේෂයෙන්ම හමුදා කඳවුරු වල ඉඳලා වෙන්න පුළුවන් ඒවයේ මේ විදුලිය පාවිච්චි අඩු කරවතින් අපිට මේ බලාගාරයක් නැතුවම ඉන්ධන වලට යන්නේ නැතුවම මේක පිරිමහන්න පුළුවන්. ඒ වගේම වීතිලාම්පු දාන්න ගොඩක් අය උනන්දු වෙනවා. ඒව නිවන්න උනන්දු වෙන්නේ නැහැ. මම දැක්ක හැම තැනකම දවල් කාලෙත් පත්තු වෙනවා. ඒ නිසා යම් කාල සීමාවකට මේ අර්බුදය නිම වෙන තෙක් එක් විදුලි බල් වීති ලාම්පු වලින් යම් ප්‍රමාණයක් අක්‍රිය කළම තිබුවට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට මේ අර්බුදයට හැමෝම මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම හැම ගෙදරම එක බල්බයක් හරි දෙකක් හරි අඩු කරගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න ඕන. ඒක අපි ආදර්ශයෙන්ම ලබා දෙන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නයට අපිට සරලවම මූණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ ආදර්ශය ලබා දීලා කටයුතු කරොත් මේ තත්ත්වය ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එහෙම තමයි. අද රජයේ වාහන දහස් ගණනක් පාරවල් වල යනවා. මේ පාසල් ප්‍රසිද්ධ පාසල් ළඟ ගිහිල්ලා බලන්න රජයේ වාහන කීයක් ඒ පාසල් ළඟ තියෙනවද කියලා. පාසල ළමයි දාගන්නකොට කියන්නේ ළඟම අයට එන්න කියලා. කිලෝමීටර එක දුර, කිලෝමීටර දෙකක දුර ඒ වගේ කියලා තමයි ස්කෝල් වලට තියෙන්නේ. හැබැයි ඊළඟට බැලුවම ස්කෝලේ පටන් ගත්තම මේ කිලෝමීටර ගණන් වල ඉඳලා එන්නේ බස් එනවා, පාසල් බස් රථ තියෙනවා, පාසල් වෑන් රථ තියෙනවා. ඉතින් ඒව සකස් වෙලා තියෙනවා.
ඒ පාසල්වල ළමයි ඇතුළත් වීමේ ඉඳලම මේ ක්‍රමවේදේ ප්‍රශ්නයක් තියෙනවා. ඒවා ඉඳලම මේ මේ මේවා තදබදේ. ඊළඟ රජේ වාහන ගොඩක් මේවට පාවිච්චි වෙනවා. මම කැබිනට් මණ්ඩලයේදීත් කිව්වා මේ රජේ වාහන වලින් මේ කටයුතු සිද්ධ වෙනවා පිළිබඳව යම් සීමාවක් පනවන්න කටයුතු කරන්න කියලා.